අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී සවස 6 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිට පාස්කු ජනපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි කිරියැල්ල දින 3ක විවාදයක් ඉල්ලයි හෙරොයින් කිලෝ 45ක් සමග යුද හමුදා සමාජිකයෙකු සහ හමුදාවෙන් පැනගිය සෙබලෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා යුද හමුදාව විනයදර අභිමානවත් හමුදාවක් මෙම සිද්ධියට සම්බන්ධ ආරක්ෂකංශ සමාජිකයින්ට උපරිම දඬුවම් ලබා දෙන්න යුද හමුදාපතිගෙන් උපදෙස් 30 වසරක ත්‍රස්තවාදයේ අවසන් කළාසේම කුඩු ත්‍රස්තවාදයත් අවසන් කළ යුතුයි විපක්ෂ නායක සජිත් කියයි තවත් කොරෝනා මර්ධන එන්නත් ලක්ෂ 5ක් දිවයිනට ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවලිය සාකච්ඡාවට වාර්තාවේ තිබෙන නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා විදේශ ඇමති දිනේෂ් ජාත්‍යන්තරයට කියයි පාස්කු කොමිෂන් වාර්තාවේ වඳකොත්තු වඳපෙති සහ වඳ බෙහෙත් නැහැ මුදලාලිලත් නැහැ ප්‍රහාරය එල්ල කළ අයත් පසුපස සිටපු අයත් නැහැ අනුරගෙන් චෝදනා විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හීනකින්වත් හිතලා නැහැ මම එච්චර මෝඩෙක් නෙවෙයි අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ ණය ගන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් පවසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නව සභාපති ධුරය ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට දැන් දේශීය පුවා හොරණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සමග හමුදා සමාජිකයෙකු සහ සේවයෙන් පලා ගිය හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සම්බන්ධ ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන ලෙසට යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රට තුල විවිධ වර්ගයේ මාතෘකා කරලියට පැමිණීමත් සමගම ඇතැම් විට ජාතික ආරක්ෂාව රටේ ජනතාවගේ ආර්ථිකමය කරුණු යටපත් කරමින් ෂණිකව ඉස්මතු වෙන සහ ඉස්මතු කරවන මාතෘකා නිසා ඇතැම් විට අවධානය යොමු කළ යුතුම කරුණු පිළිබඳව තරමක් ජනතාවගෙන් එය ඈත්වනවා. අප පසුගිය 17 වනදා සිත ප්‍රවෘත්ති විකාශය හරහා අවධාරණය කර සිටියා. රටේ මේ විවිධ මාතෘකා විටින් විට පැන නැගීමත් එක්ක ජාතික ආරක්ෂාවට වැදගත් වන කරුණු පිළිබඳව වගේම රට තුල මද්‍රව්‍ය ජාවාරම ඉතා සූක්ෂම ලෙස සිදු කරන්නට ඇතැම් කණ්ඩායම් සූදානම් වන බවට සැක මතුවන බව අප ප්‍රකාශ කළ ආකාරයටම පසුගිය කෙටි කාලය තුල ආරක්ෂකංශ විසින් හෙරොයින් අයිස් ගංජා ඇතුළු මද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ මෙතෙක් කලක් වාර්තා නොවූ ආකාරයට යුද හමුදා සමාජිකින් දෙදෙනෙක් එක් අයෙක් යුද හමුදාවෙන් පලා ගොස් සිටි පුද්ගලෙක් අනෙක් පුද්ගලයා වර්තමානයේ යුද හමුදාවේ සේවය කරන සෙබලෙක් කුලි පදන මත ලබාගත් හමුදා රථයකින් හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් ප්‍රවාහනය කරමින් සිටියේදී අත්අඩංගුවට ගැනීම මෙම වැටලීම පිළිබඳව අද පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්ුණා. ඊයේ රාත්‍රියේදී හොරණ ප්‍රදේශයේදී මේ වැටලීම සිදු කරනු ලැබුවා. වෑන් රථයක් පරීක්ෂාවට ලක් කරා එම ස්ථානයක නවතා තිබියදී ඉන්පසුව එම වෑන් රථයේ තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 376ක් සොයාගෙන ලැබුවා. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයෝ දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වෑන් රථයක් පොලිසිය බාරයට ගනු ලැබුවා. මධ්‍යම දූෂණ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින්. දැන් මේ වාහනය පිළිබඳ පරීක්ෂා කිරීමේදී මේ වාහනේ රියදුරු ලෙස කටයුතු කළේ යුද හමුදා නිලැඳුමින් සිටි පුද්ගලයෙක්. ඒ වගේම වාහනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ භාවිතා කරන ආකාරයට අංකයක් සටහන් කර තිබුණා. ඒ වගේම ඒ පුද්ගලයා නිලැඳුමින් මේ වාහනේ පදවමින් සිටි පුද්ගලයා බවට අනාවරණය වුණා. ඊට අමතරව තවත් පුද්ගලයෙක් හිටියා. මොවුන් සම්බන්ධව විමර්ශනය කිරීමේදී මේ වාහනය පදවපු පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අයත්ව තාවකාලිකව මේ ප්‍රදේශයේ කඳවුරකට පැමිණියෙක් බවට වාර්තා වුණා. මේ වාහනය ශ්‍රී ලංකා යුද හමුදාවට අයිති රජයේ වාහනය
වාහනයක් නෙමෙයි යුදමදා විසින් කුලී පදනම් මත ලබාගත් වාහනයක් බවට අනාවරණය වුණා. ඒ වගේම අත්අඩංගුවටගත් අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා යුදමදාවේ පලා ගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක් බවට අනාවරණය වී තිබෙනවා. මෙම විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා මේ මද්‍රව්‍ය සැපෙයිම සිදු කරන ලද්දේ දැනට විදේශගතව සිට මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන බවට සැක කරන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙක් ඉන්න එක් පුද්ගලයෙක් වන්නේ විදේශගතව සිටින බවට සැක කරන රුවන් චින්තක නැමැති වැලිගම මිදිගම් ප්‍රදේශයේ පදිංචි 31 කැවිරිදි පුද්ගලයෙක් මේ පුද්ගලයා හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙක් හැටියටයි වාර්තා වෙන්නේ. ඒ වගේම තවත් එක් පුද්ගලයෙක් පිළිබඳව අපි විමර්ශන සිදු කරනු ලබනවා. වයස අවුරුදු 24ක පමණ පුද්ගලයෙක් දැනටත් ලංකාවේ සිදු එක්තරා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයෙක්. මොවුන් විසින් මේ ජාවාරම මෙහෙවා ඇති බවටයි සඳහන් වෙන්නේ. එතකොට දැන් වැලිගම යම්මාකාරයකට මේ මද්‍රව්‍ය පිළිබඳ යම් කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තියනවාද කියලා සැකයක් තියෙනවා. ඒ වගේම අපරාධකරුවන් සොරබඩු මද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න අධිවේගී මාර්ගය උපයෝග කරගැනීමේ ප්‍රවණතාවයක් තියෙන බවට පේනවා. ඒ නිසා අධිවේගී මාර්ගයේ ක්ෂණික මෙහෙයුම් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. සිදු මෙම සිදුවීම සම්බන්ධව දැනගත් වහාම යුද හමුදා අධිපතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් ඒ පරීක්ෂණ මගින් සනාථ වන කරුණු අනුව එහා සම්බන්ධ වූ පුද්ගලයාට විය හැකි උපරිම දඬුවම පවතින නීති රෙගුලාසි අනුව ලබා දීමට කටයුතු කරන ලෙස මේ සිදුවීමට අදාළ සෙබලා දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින දඹුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන සෙබලෙක් ඔහු තනිවාඩු ලබා සිටින වෑන් රථයේ රියුදුරුගේ රාජකාරී කාල සීමාව ආවරණය කිරීම සඳහා තමයි කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවක මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ වෑන් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලන රාජකාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගත් සිවිල් වෑන් රථයක්. එය භාවිතා කරමින් තමයි ඔවුන් මේ මද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව එය මෙහෙවපු අනිත් පුද්ගලයා ලෙස හඳුනාගෙන තියෙන යුද හමුදාවෙන් පලා ගිය සෙබලා මීට මාස දෙකකට ප්‍රථම යුද හමුදා සේවයෙන් පලා ගිය සෙබලෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධව මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා සමග සහයෝගයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියත් විශේෂම පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ගත වූ කාලය තුළ මෙතෙක් අත්අඩංගුවටගත් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මද්‍රව්‍ය පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා. අපි මේ වන විට වසරක කාලය තුළ ප්‍රමුඛ පෙළ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් දැනට බන්ධනාගාරගතව තිබෙනවා. පසුගිය වර්ෂයේ පුරාවට සිදු කරන ලද මෙහෙයුම් වලින් අත්අඩංගුවටගත් මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1610ක් පමණ වෙනවා. ඒ වගේම පසුගිය වර්ෂය තුළ පමණ මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 61550ක් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය මද්‍රව්‍ය විනාශ කාර්යාංශය ඒ වගේම පානදුර වලාන දූෂණ මර්ධන කොට්ටාෂය ඇතුළු ආයතන විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙරටින් කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා කඩිනමින් නීතිය දැඩි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිවල ප්‍රදේශයේ පැවති 43 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්. කුඩු වෙලදාම අද කවුරු බලයට පත් වුණත් බොහොම ප්‍රචලිත දෙයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. කොච්චර ඇල්ලුවත් වැඩි වෙනවා. සමහරෙකුට තරක කරන්න පුළුවන් කුඩුකාරය එළිය හිටියට වැඩිය ඇතුළට ගියන් පස්සේ බිස්නස් එක වැඩි වෙනවා. විනය ශක්තිමත් අනිකුත් රටවල් බොහොමයක කුඩු වෙළඳම් කරන අයට කරන්නේ මොකද්ද? නිර්ව්‍යාජ විනිවිද භාවයෙන් යුක්ත වූ අධිකරණ පද්ධතියක් තුළ උසාවියකින් චෝදනා ඔප්පු වුණොත් අනිවාර්යෙන්ම මරණීය දඬනය තීන්දුව වෙනවා. මේ මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරිකයෝ තමයි රට වනසන්නේ. කුඩු ව්‍යාපාරයක් නෙවෙයි. අද තියෙන්නේ කුඩු ත්‍රස්තවාදයක්. 30 වසරක කොටි ත්‍රස්තවාදය ඉවර කරාසේම කුඩු ත්‍රස්තවාදය අවසන් කරන්නටත් අපිට සිද්ධ වෙනවා නිර්භීත පියවර රසක් ගන්න. රට ගොඩනගන්නට නම් රට ආරක්ෂා කරන්නට නම් අපිට සිද්ධ වෙනවා කුඩු ජාවාරම විනාශ කරන්න දැඩි තීන්දුව ගන්න. හැබැයි ඒක කොන්දේසියක්ම ස්වාධීන අධිකරණයක් තියෙන්නට ඕන. උසාවි පද්ධතිය නිර්ව්‍යාජ වෙන්නට ඕන. යම් කිසි අධිකරණ පද්ධතියක් වැරදි ආකාරයට ක්‍රියාත්මක වෙනවද ඒ වගේ අධිකරණ පද්ධතියක් තුල කිසිම දවසක අපිට බෑ මරණීය දඬනේ ක්‍රියාත්මක කරන්න. මම මේ අපේ රටේ අධිකරණ පද්ධතිය ගැන කිව්ව නෙවෙයි මම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ලබා දී තිබෙනවා. මේ අතර නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ
විමර්ශන කොමිසමේ සැසිවාරයන්ට අදාළ සීරු ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ අවසන් වාර්තාව රටේ දැන ගැනීම පිණිස නිදහස් කරන ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පැවසුවා. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් මේ සඳහා දින තුනක විවාදයක් ඉල්ලා සිටියා. ඒප්‍රිල් 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂක කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සභාවේ විශේෂ අවසරය ඇතුව සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවත් රටත් බලාපොරොත්තුෙන් සිටපු මේ වාර්තාවත් අපේ රට පාස්කු ඉරිදා දින කතිගන්වමින් විනාශකාරී ලෙස සිදු වූ මහා විපතට පිළිබඳ පරීක්ෂා කරන ලද කොමිෂන් සභා වාතාව මෙලෙස සභාවේ ගරු කතානායකතුමා මගින් රටේ දැන ගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. අපිට දිනෙන් දිනට විවාදයක් වෝර මේ වාර්තාව ගැන ගරු කතානායකතුමා. ඒක පක්ෂ නායක රසීමිති කතා. දිනෙන් දිනට මේ වාර්තාව ගැන අපේ සභා නායකතුමා යම් යම් කරුණු කිව්වා. ඇත්ත වශයෙන්ම අතපසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ. නෑ ඒක අපි විවාදයේ දිගන්නේ. බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ. විවාදයේ දිග ඒක ඔබතුමා. ඒකයි මම ඔබතුමාට පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. ඒක අතපසු වීම ගැන විතරයි තියෙන්නේ. ඒක පක්ෂ නායක රැසීමේදි කතා බහ කළා. විවාදයේ දිගනිමු. මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා. ඒක අලුතෙන් ඉල්ලන දෙයක්නේ. අපි සූදානම් ඒ විවාදය දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සීපත් කරන්න කියලා ගරු කතානායකතුමාට මතක් කළා. අපි විවාදය ලබා දීම කිසිම ගැටලුවක් නැහැ. අපේ විවාදය ඔබතුමා සමග සාකච්ඡා කොට දින නියම කරගන්නවා. පාස්කු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ පාර්ශ්ව රැසක් චෝදනාවලින් නිදහස් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා. ලංකාවේ වඩාත්ම අස්ථාවර භාවයක් නිර්මාණය කරලද බියක් සැකයක් කුකුසක් නිර්මාණය කරලද මුස්ලිම් පොදු ජනයා අතර ගැටුම් නිර්මාණය කරලද විශාලතම සිදුවීම තමයි පාස්කු පහරය. ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මෙම පහරය වළක්වා ගැනීම සඳහා අසමත් වී තිබෙනවා හිටපු ජනාධිපතිවරයා. තොරතුරු ලැබී තිබෙදී පහරය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක ලේකම් අසමත් වීම පිළිබඳව ඔහුට තිබෙනවා චෝදනාව. පොලිස්පතිවරයා හැටියට තමගේ කාර්යභාරය නිසි පරිදි ඉටු නොකරායි කියන චෝදනාව ඔහුට තිබෙනවා. රාජ්‍ය භුම්බියන්සේ ප්‍රධානියට එම චෝදනාව තිබෙනවා. මේ ආදී පොලිසිය රාජ්‍ය නිලධාරි සහ දේශපාලක වටවංගුවකින් රනිල් වික්‍රමසිංහ අත්තරලා තියෙනවා. වඳ පෙති මිශ්‍ර කරපු කොත්තු තියෙනවා කිව්වා. අපි බලාගෙන හිටියා වාර්තාවෙන් කොත්තු මුදලාලි එළියට එනවා. හැබැයි කොත්තුවක් ගැන සඳහනක්වත් නැහැ. කාන්තාව වඳ කිරීම සඳහා ඇඳුම් මිකුණන කඩ තියෙනවා කිව්වා. අපි බලාගෙන හිටියා කඩේ නම බ්‍රෑන්ඩ් එක මුදලාලි කවුද කියලා එළියට එනකම් වාර්තාවේ හිම එකක් නැහැ. ඊළඟ කිව්වා සිංහල ගැබිනි මව්වරු වඳ කිරීම සඳහා දොස්තරවරු හිටියා කිව්වා. අපි බලාගෙන හිටියා ඒ දොස්තරලා මේ වාර්තාවෙන් එළියට එනකම්. දැන් එහෙම සඳහා මේ වාර්තාවනේ කොහොමද සඳහා? මේ වාර්තාව ප්‍රහාරකයන් සංගවන ප්‍රහාරකයන්ගේ උඩින් ඉන්න අය සංගවන ප්‍රහාරකයන්ගේ දේශපාලන අරමුණ සංගවන ප්‍රහාරකයන්ගේ අලගිය මුලගිය තන සංගවන අර අත්තරීම පිළිබඳ විතරක් වරද ඉස්මතු වෙන ප්‍රහාරකයන් සහෝගේ දේශපාලන යට ගන්න වාර්තාව බෝඩපත් වෙන්නේ. දැන් එවැනි එකක් යටගැසීම වමනාව තියෙන කාටද? මයිකර මේරට සෑම ප්‍රවේශයකටම සාධාරණ අයිතියක් තිබෙනවා. ඒ තොරතුරු ලබා ගැනීමේ පිපාසාවෙන් පෙළෙනවා කුමක්ද? කවුද කරේ? කවුද පස්සෙන් හිටියේ? දේශපාලන වමනාව මොකද්ද කියලා දැනගන්න. හැබැයි හංගන්න ඕන කට්ටියක් ඉන්නවා. කවුද හංගන්න ඕන කට්ටිය? හංගන්න ඕන කට්ටිය තමයි මේ දඩේම කරේ තියන් ගිහපු කට්ටිය. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද පස්වරුවේ දිව ඉනට රැගෙන එනු ලැබුවා. කොවිඩ් 19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද පස්වරුවේ කඩුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිව ඉනට රැගෙන එනු ලැබුවා. අනතුරුව අදාළ එන්නත් තොගේ අද පස්වරු 3:30ට පමණ මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙන එනු ලැබුවා.
එහිදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් එන්නතුගේ බාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශ වෙත බාර දෙනු ලැබුවා. මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 510ක මුදලක් වැය කරා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා එම ගෙවීම සිදු කරලා ලබා ගත්තේ. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා තව සතියක පමණ කාලයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල ඔස්සේ ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් අපේ රටට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. ලංකාවේ අවුරුදු 18ට වැඩි එන්නත් ලැබිය යුතු කාණ්ඩයේ සියලුම දෙනාට එන්නත් ලැබීම අප රජයක් හැටියට තහවුරු කරනවා. සඳහා ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන් සැපීම අනුව කෙසේ නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට අපි කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීමට කටයුතු කරනවා. මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අපි ඍජුවම පළවෙනි වටයේදී ලබා දීම සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එන්නත් ලබා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කිසිම අවස්ථාවක මේ ඖෂධ නිෂ්පාදනය කරපු පර්යේෂණ ආයතන හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරු හෝ කිසිම කෙනෙක් කොහෙවත් කියලා නැහැ. මත්පැන් පානය කිරීම හෝ දුම් පානය කිරීම යන පුරුදු පැවතීම එන්නත ලබා ගැනීමට යම් කිසි විදියකින් බාධාවක් කියලා. එන්නත ලබා ගැනීමට බාධාවක් විදියට තියෙන්නේ යම් කිසි දවසක කෙනෙකුට රෝහලකට ඇතුල් වීමට තරම් ඉතාමත්ම දරුණු තත්ත්වයේ ආසත්මිකතාව ඇති වෙලා තියෙනවා නම් ඖෂධයකට හෝ ආහාරයකට ඒ වගේට එන්නත් ලබා දීමේදී ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම ගර්භිණී අවස්ථාවේදී සහ මෞඛ්‍ය දෙන මුල් මාස 6 දී අපි එන්නත ලබා දෙන්නේ නැහැ. අනිත් හැම අවස්ථාවකදීම එන්නත ලබා ගැනීම කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන්. ඒක නිසා අපි සියලුම දෙනාගෙන් ඉල්ලා හිටිනවා තමුන්ගේ මොන විදියට පුරුදු තිබුණත් එන්නත ලබා ගැනීමේ වලකින්න එපා. එන්නත ලබා ගන්න කිසිම පැකිලීමක් බයක් වෙන්න එපා. මේ එන්නත ඉතාමත්ම ආරක්ෂාකාරී විදියට ලබා ගන්න පුළුවන් එන්නත. COVID-19 රෝගයෙන් වැඩි වශයෙන්ම මිය යන්නේ ඒ වගේම සංකූලතා ඇති වෙන්නේ බොන ඕන රෝග තියෙන අය. ඇත්ත වශයෙන්ම මේ එන්නත විශේෂයෙන්ම ලබා දිය යුත්තේ ඒ අයට. බොන ඕන රෝග තියෙන ඒ වගේම ඒව සංකූලතා තියෙන ඒ වගේම නොයෙක් විදියෙ ප්‍රතිශක්තිය අඩු තත්ත්වයන් වල ජීවත් වෙන අය. උදාහරණයක් විදියට පිළිකා රෝග තත්ත්වයන්, එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ කරපු අය, ඒ වගේම නිදංගත රෝග තියෙන අය විශේෂයෙන්ම මේ එන්නත ලබා ගත යුතුයි. කිසිම විදියකින් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගන්න හොඳ නැහැ. බයක් වෙන්න ඕනේ නැහැ. මේ එන්නත ඒක ලබා ගැනීම සුදුසු, ඒ වගේම ලබා ගත යුතුයි. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වතුයායේ PS කොටස අද පෙරවරු 10 සිට හුදකලා කිරීම පවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 12 දෙනෙකු කොවිඩ් ආසල්තින් ලෙස තහවුරු වී තිබෙනවා. පාසල් සිසුන් 5 දෙනෙකුද ඒ අතරවන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 457 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගෝලීය COVID-19 වෛරස් වසංගතයේ හමුවේ එය මර්ධනය කිරීම සඳහා විවිධ එන්නත් නිෂ්පාදනය කිරීමට බොහෝ රටවල් මේ වන විට පරීක්ෂණයන් හිණියලනවා. එවැනි පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා අමරිකාවේ නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට සිදු කරන ලද සමාලෝචනයකින් පසුව හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව කොවිඩ් මර්ධනය සඳහා අමරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති. මෙම එන්නත ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලට විකල්ප එන්නතක් ලෙස භාවිතා කළ හැකි අතර එය ශීතකරණයක් තුළ ගබඩා කිරීමේ හැකියාවද පවතිනවා. මේ අතර මූලික පරීක්ෂණ අනුව තම රටේ විද්‍යාඥයින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත 90%ක් සාර්ථක බව ඉරානය පවසනවා. පරීක්ෂණ ප්‍රධානී මොහමඩ් රේසා සල්හි ප්‍රකාශ කර ඇත්තේ පුත්කලින් 35 දෙනෙකු යොදාගෙන කළ මූලික අත්දැක බැලීම් බෙහෙවින් සාර්ථක බවයි. මෙම එන්නත එංගලන්තයෙන් හමු වූ නව කොවිඩ් ප්‍රභේදයටද ඉහළ ප්‍රතිචාර දක්වා තිබෙන බව සඳහන්. හිමිකම් මහකොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන හා නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ඊයේ දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත එංගලන්තය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් පහක් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද 45 ඇල ඉරාක් එල් ඇල ඉරාක් එක යෝජනාවලියට එරෙහිව අද දිනේ ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් බාර දීම සිදු වුණා. එංගලන්තයේ මේ වෙලාවේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත එංගලන්තය තුළ තමන් ආණ්ඩු පිහිටුවා ගැනීමට දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ටික ලබා ගැනීම පිණිස සත්‍ය තොරතුරු
අනතුරු වසන් කරමින් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා කියන එක සාක්ෂි සාධක සහිතව එංගලන්තයේදී අපි තොරතුරු අනාවරණය කළා. ඒ වාර්තාවල ඉතාම පැහැදිලිව තියෙනවා ලංකාවේ යුද අපරාධ සිදු නොවුන බවටත් ලංකාවේ හමුදාව රසායනික අවි පාවිච්චි නොකළ බවටත් එල්ටීටී සමාජිකයෝ සිවිල් ජනතාව වගේ වෙස්වලාගෙන සිවිල් ජනතාවත් එක්ක ඇවිල්ලා හමුදාවට බාරවිච්ච බවටත් මේ සියලු තොරතුරු වසන් කරලා එංගලන්තය දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයේ ඉටු කිරීම පිළිකුලෙන් යුක්තව හෙලා දකින බව සඳහන් කළා තමයි අද දවසේ අපි මේ ලිපිය බාර දුන්නේ. ඊයේ අපේ රට විරුද්ධව 46L යටතේ නව යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි එංගලන්තයේ යුද නිලධාරීන් සම්බන්ධයෙන් කිසිම ආකාරයේ යුද අපරාධ අධිකරණයක අභ්‍යන්තර හෝ බාහිර අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නැහැ කියලා එංගලන්තයේ පාලකයෝ පැහැදිලිව කියලා තිබෙනවා. එයි එංගලන්තයට බැරි ලංකාවේ මේ පැවති යුද්ධේ යුද්ධ කරපු යුද නිලධාරීන් ගැන ලංකාවේ ස්වරිත්වය ගැනීම දීපිතපු ඒ රණවීරුන් ගැන ඒ ආකාරයට හිතන්න බැරි කියන කාරණේ අපිට විශාල ප්‍රශ්නයක් තමයි මේ දුත්ව ස්වභාවයෙන් කටයුතු කරන්නේ. ඒ යුද්ධය කියන වචනේ පාවිච්චි කරන්නේ ජාතිවාදී අරගලයක්. එහෙම වර්ගවාදී ජාතිවාදී අරගලයක් මේ රටේ තිබ්බේ නැහැ. ඉල්ලා සිටිනවා එංගලන්තයට කරුණා කරලා මේ සම්බන්ධයෙන් විචක්ෂණශීලීව බලන්න මේ යුද්ධයක් මිසක් මේක ජාතිවාදී අරගලයක් නෙමෙයි කියන කාරණේ අපි මේ අස්ථාය පැහැදිලි කරගන්න. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන සැසීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ඉදිරිපත් කළ කරුණු තරය ප්‍රතික්ෂේප කරමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. සභාපතිතුමියනි, මෙම කවුන්සිලයේ සහ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමග අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවයේ තිබේදී නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරින් පාලනය කරනු ලබන උපදෙස් පිළිබඳව අවධාරණය කිරීම අභියෝග රසක් ඇති කළ හැකි අතර එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් විය හැකියි. දේශපාලන අභිප්‍රේරණයන් විසින් මෙහෙයුණු ලැබ මෙම කවුන්සලයේ විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව අපි කනගාටු වෙමු. මෙම වර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් මෙම කවුන්සලයේ විසින් ප්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙනෙන ලෙස ශ්‍රී ලංකාව මෙම කවුන්සලයේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටී. අවසන් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම කවුන්සලයේද ඇතුළුව එක්සත් ජාතීන් සමග සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අංශවලදී ජාත්‍යන්තර ප්‍රජාව සමග පළදායි ලෙස සම්බන්ධ වීම සඳහා අපි විවෘතව සිටිමු. ආයුබෝවන්. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට ඇති අභිමානය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ කොළඹ පැවති රැස්වීමකට එක්වීමෙන් ලෝකයේ බොහෝ රටවල් අපිට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අපිට විරුද්ධව රපොත්තු කරලා අපිට විවිධ සම්බාධක ගැනීමට උත්සාහ කරනවා මේ අවස්ථාවේදී. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි මේ අවස්ථාවේ ඉතාමත්ම බුද්ධිමත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අපි දැක්ක බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව ඇතුළු රටවල් කීපයක් ලංකාවට විරුද්ධ වූ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිටත් අභිමානයක් තියෙනවා. ඒ නිසා අපි මේ අභිමානය ආරක්ෂා කරගත යුතුයි. ඒ ගමම්ම අපි අමතක යුතුයි නෑ. බැරි වෙලාවත් යම් සම්බාධක පැනෙවුවොත් කවුද එකෙන් කාට දෙකෙන් හානි වෙන්නේ? දේශපාලනඥයන් නෙමේ, ධනවතුන්ට නෙමේ, මේ රටේ අසරණ ජනතාවට. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ අවස්ථාවේදී මේ රටේ මේ සෑම කොටසක්ම මේ වගකීම වටහා ගත යුතුයි. මේ අතර සමගි ජනබල වේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද ජිනීවා යෝජනාවලිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. සියල්ලේ මූලිකය වෙලා තියෙන ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, කැනඩා වගේ රටවල් මේ රටවල් තරහ කරගෙන මේ රටවල් අපිත් එක්ක තිබෙන සම්බන්ධතාවයේ රාජතාන්ත්‍රිකත්වය නැති කරගත්තොත් නැවත අපට මුහුණ දෙන්නේ එකම දේ අපිට තියෙන මොනවද? ඇඟලුම් කර්මාන්තය. ජීඒසී පස් සහනම ආයි ආවොත් ඇමරිකාව මේ ඇඳුම් මිලදී ගන්නේ නැති වුණොත් ඒකට කවුද වග කියන්නේ කියලා අපි අහනවා. ওই බෙරිහන් දෙන වේදිකා සමතලා වෙන්න මැතිවරණ වේදිකාව කටයුතු කරපු අය මේකට අබමල් රේණුක තරමින්වත් කටයුතු කළ නැහැ. පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් හදාගන්න මේ ආණ්ඩුව අවුරුද්දකුත් මාස 3ක කාලයක් මොන විදිය කටයුතු කරත් එතන අද දුර්වල තියෙනවා. ඒ නිසා විදේශ ඇමතිවරයා ලංකාවේ නම් කියන බයිල ඒ රටවල්වල ගිහිල්ලා කියන්න විදි පුළුවන් කමක් නැහැ. මේ පාස්කු ප්‍රහාරයේ වාර්තාව යම් යම් පිටු ගලෝලා යම් යම් නිර්දේශ කුණුබක්කියට දාලා යන්නට තමයි රජය සැරසුණේ. ඒ වගේම යම් බලවේග අද බය වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණයක් ඉෂ්ට නොවුනොත්, කාඩිනල් උන්වහන්සේ කිව්ව පරිදි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරොත් මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද මොළකාරයා කියලා අනිවාර්යයෙන්ම හෙළි වෙනවයි කියන බියෙන් අද
ඒගොල්ලන් කටයුතු කරන ඕ ලෙවල්වත් පාස් නැති මේ පාස්කු ප්‍රහාරය හෝ ආරක්ෂාව හෝ නීතිය පිළිබඳව කිසිම දැනුමක් නැති ඇමතිවරු කණ්ඩායමකට මේ වාර්තාව බාර දීලා ඒ ඇමතිවරුන්ගෙන් නිර්දේශ ලබාගෙන මේකට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා අපි මේ අවස්ථාවේදී රජයට ප්‍රශ්න කරනවා ජනාධිපතිතුමා ඇතුළු රජයට මේ අවස්ථාවේදී කියනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙල්ලම් කරන්න එපා දේශපාලන වාසි ලබා ගන්න එපා බෞද්ධ විහාර දේවාල ගම්පනත අහෝසි කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බව අධික නමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසප්රි මහතා පවසනවා ඒ කොළඹ පැවති මාත්‍ය හමුවකදී මේ කාලවලදී යම් කිසි කතිකාවක් ඇති වෙලා තියෙනවා මම පාර්ලිමේන්තුවේ කරපු කතාවක් අල්ලලාගෙන මම ඔබතුමලන්ට කියන්නට ඕන ඒ මම නිකන් නියගිටල කරපු කතාවක් නෙවෙයි පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ 2021 දෙවැනි මාසේ 9 වෙනිදා ඉකිතව ඉදිරිපත් කරලා 10 වෙනිදා මම හිතන විදිහට ප්‍රකාශයක් කරා. ඉතින් ඒ ප්‍රකාශයට දීපු උත්තරයක් අල්ලගෙන තමයි මේ මතභේදාත්මක කරුණු පැහැදිලි කිරීමක් වෙලා තියෙන්නේ මම හිතනවා බොහෝ විට වැරදි ලෙස හඳුනගෙන තියෙනවා කියන එක. ඒ උන්වහන්සේගේ ප්‍රශ්නෙට උත්තර දීලා මම කියන්න උත්සාහ කරේ 16 ඉවත් වුණොත් සමහර නීති තියෙනවා විශේෂිත නීති. ඒක පුද්ගල කියන තැනට මම එහෙම කිව්වේ නෑ. නමුත් ඒව විශේෂිත නීති කාලයක් තිස්සේ පවතින නීති. ඒ නීති මේ 16 ඉවත් කරොත් ඒ නීති ඔක්කොම අභියෝගයට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒක කරන්න ඒ විදියට එක දවසින් කරන්න බෑ කියන ක්‍රමවේදය ගැන තමයි මම කිව්වේ. මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාර ගම් දේවාල පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ කරන්නෙත් නැහැ හීනෙන්වත් හිතලවත් නැහැ. මම කිව්වේ ඒ උන් වහන්සේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තීර නීති රාශියක් කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩා බිඳ දැම්මේ කියලා. මේක තේරුම් අරන් නැහැ කියන මතය තමයි මට පේන්නේ. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. ඉතින් ඒ තුල තිබෙන මේ විශේෂිත නීති අනික්කාට පහහානියක් නොවනත් එක්ක ඒවා එකපාරටම කඩලා බිඳලා දාන්න ඕනෙත් නෑ අවශ්‍යත් නෑම කරන්න. මම ජනාධිපති නීතිඥවරේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ නීති ගේන්නේ කොහොමද නීතිය සම්මත කරගන්නේ කොහොමද පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා මේ රටේ පුළුවන් ද සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති ගේන්න මම එච්චර මොඩේ නෙවෙයිනේ ඉඳා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් ඉඳා මම තාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා එවැනි අදහසක් නෙවෙයි එකෙන් ගම්මවන්නේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංගනායක නාරාහෙන් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හේලවෙදකම යටකියාව කෘතියේ පළමු පිටපත අද පෙරවරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා බස්නාහිර පළාත් ප්‍රධාන සංගනායක නාරාහෙන් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින් රචිත හෙළවෙදකමේ යටගියාව කෘතියේ පළමු පිටපත කතු හිමියන් විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ඉපැරණි හෙළවෙදකම එහි ස්වර්ණමය යුග සහ වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රසක් මෙම කෘතියේ අන්තර්ගතයි. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටි විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමි සහ ගොඩගේ ප්‍රකාශනාධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා මේ මාස්තාවට එක්ව සිටියා. ඊවිස් කොළඹ ලිමිටඩ් දේශීය පරිගණක නිපැයුම් අංගණය නිෂ්පාදනය කළ නවතම ඊවිස් නැනෝ ප්‍රෝ ලැප්ටොප් පරිගණකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්‍රාල් මහතා පවසනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ණය වලින් ස්වෛරීය වැඳුම් කර ප්‍රමාණය තිබෙන්නේ 17%ක් පමණයි. ඒක මුදල් වලින් අපි ප්‍රකාශ කරනවා නම් ඇමරිකානු ඩොලර් බිලියන 14ක් පමණයි. මේ බිලියන 14 ආවේ කොහොමද කියලත් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. 2014 අග වෙනකොට අපේ රටේ දරදේශීය නිෂ්පාදිතයේ තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 79ක් හැටියට. ඒ කාලේ තිබුණු ස්වෛරීය බැඳුම් කර ණය ප්‍රමාණය තිබුණේ බිලියන 5යි. 6.3ක ප්‍රමාණයක් පමණයි ඒ කාලේ ණය තිබුණේ. 2019 අග වෙනකොට පසුගිය රජයේ ඇමරිකානු ඩොලර් 83ක දරදේශීය නිෂ්පාදිතය තියෙද්දී ඒ සඳහා ආරම්භ තිබිච්ච ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩි වෙලා තියෙනවා. එතනදී අපිට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙන තිබිච්ච නිසා තමයි අපි තීරණය කෙරුවේ මින් ඉදිරියට මේ තත්වය යථා තත්ත්වයට පත් වෙනකන්
පිටරටවලින් ගන්න ණය ප්‍රමාණය සීමා කරගෙන දේශීය ණය වලින් කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙනවා නම් අපිට පිටරට සල්ලි රටට ගලා යන්න කටයුතු කරන්න වෙනවා. ඒ සඳහා දැන් අපි කටයුතු කරගෙන යනවා. එතනදී වෙච්ච තව දෙයක් තමයි අපේ අයවැයට තිබිච්ච බර සෑහෙන වැඩි වුණා. 2014 වෙනකොට අපේ රටේ රුපියල් අනුපාතය තිබුණේ 131ක් හැටියට 2019 වෙනකොට 185ක් හැටියට තිබුණා. එතකොට වසරකට ගෙවන්න තිබිච්ච මුදල් ප්‍රමාණය රුපියල් වලින් ගත්තම රුපියල් බිලියන 37 ඉඳලා රුපියල් බිලියන 201 දක්වා වැඩි වුණ බවත් මම මතක් කර දෙන්නම්. ඉතින් ඒ නිසා අද අපි මේ වෙනකොට ඒ තිබිච්ච ඇමරිකානු ඩොලර් බිලියන 15න් තවත් එක බිලියනෙකුත් ගෙවලා ඉවරයි. දැන් අපිට තියෙන බිලියන 14යි. ඒ සමගම අපෙන් අහනවා බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අපි කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියලා. මේ රටේ විශාලතම සමීපස්ත ණය ප්‍රමාණය වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී. ඒ කාලේ මම මහා බැංකුව අධිපතිවරයා හැටියට අපි ගිහිල්ලා එයත් එක්ක සාකච්ඡා කරලා ඒවා අපි නෙගෝෂියේට් කරලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා කොහොමද ඒක කළ යුත්තේ කියලා. ඒකට මේ අවස්ථාවේදී අපේ ස්ථාවරයේ තමයි අපිට එවැනි සමීපස්ත ණයක්වත් අපිට අවශ්‍ය නැහැ කියලා. පක්ෂයේ විධායක සභාව අද පස්වරුවේ රැස්ුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද පස්වරුවේ රැස්ුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පක්ෂයට නව නිලධාරීන් තෝරාපත් කර ගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර පාස්කු ඉරිදුර ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කිරීමද මෙම විධායක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ දින රැස් වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළද ඔහු මාධ්‍යයට පිළිතුරු ලබා නොදී පිටව ගියේ මේ ආකාරයෙන්. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු නායකයෙක් ලෙස මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද දින රැස්වන විධායක සභාවෙන් අනතුරුව සිදු කරන බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ. පක්ෂයේ ස්ථාවරය විධායක සභාවේදී ප්‍රකාශයට පත් කරනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ පක්ෂයේ සභාපතිවරයා ලෙස යලිත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට විධායක සභාවේ අනුමැතිය හිමි වූ බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරීපත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරීපත් වූයේ ඡන්ද 5162ක් ලබා ගනිමින් ඊයේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දිවෙන පුරා මධ්‍යස්ථාන 85කදී ඊට අදාළ ඡන්ද විමසීමේ කටයුතු පැවැත්තුණා. ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් හා කුවේරද සොයිසා යන මහත්වරුන් මේ සඳහා තරඟ වැදුණු අතර එහිදී සාලිය පීරිස් මහතා වැඩි ඡන්ද 2355කින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තේරීපත් වුණා. ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2807ක්. මේ නීතිඥ සංගමය කියන්නේ මට ඡන්ද දීපු නීතිඥවරු පමණක් නෙවෙයි, මට ඡන්ද නොදීපු නීතිඥවරු මේ සංගමේ සමාජිකයන් වෙනවා. ඒ නිසා සභාපති වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ මුළු සංගමේම සියලු සමාජිකයන්ගේ සභාපති වෙන්නයි. නිලවරණ කාලේ බොහෝ දේවල් වෙනවා. අපි ඒවා අමතක කරන්න ඕනේ. අපි ඒ විදිහට අපි ඒ නිලවරණ කාලේ වෙච්ච ඉත්‍රිදීන් අමතක කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් ධුරය සඳහා නිතරගින් තේරීපත් වූයේ නීතිඥ රජීව් අමරසූරිය මහතායි. සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයෙන් මින්නිමාවට පත්වනවා. යලිත් හමුවම අපගේ රාත්‍රී පුවත් විකාශයෙන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.